ආයුබෝවන් ගොඩක් සාදරයෙන් පිළිගන්නවා සියලුම දෙනාව PhotoHub LK YouTube channel එකට. අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ ඔයාලා ප්‍රිවිව් එකේ දැක්ක වීඩියෝ ක්ලිප් එක කොහොමද ලේසියෙන්ම හදාගන්නේ කියලා. ඉතින් වැඩි කතා නැතුව අපි යම් වීඩියෝ එකට. ඉතින් මේ වැඩේ කරගන්නත් අපි පාවිච්චි කරන්නේ ටෙම්ප්ලේට් ලින්ක් එකක්. ඉතින් මම මේ ටෙම්ප්ලේට් ලින්ක් එක පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ වගේම පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ පින් කරලා දාලා තිනවා. ඔයා ඉස්සරලාම අන්නේ ටෙම්ප්ලේට් ලින්ක් එක උඩ ක්ලික් කරගන්න. ඉතින් මම මේ ලින්ක් එකම මෙන්න මේ විදිහට මගේ නෝට් පෑඩ් එකට කොපි කරගෙන තියෙන්නේ. මම ඒක උඩ මෙන්න මේ විදිහට ටච් කරලා මෙන්න මෙතනින් ඒක ඕපන් කරගන්නවා. රයිට්. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඔයාගේ බ්‍රවුසර් එක ඕපන් වෙලා ඔයාව මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තියෙන තැනකට එක්කගෙන යයි. ඊට පස්සේ ඔයා මෙන්න මේ use template in CapCut කියන ඔප්ෂන් එක ක්ලික් කරගන්න. රයිට්. ඊට පස්සේ ඔයාට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන් වෙයි. ඔයා මෙන්න මේක පල්ලෙහා තියෙන මෙන්න මේ use template කියන ඔප්ෂන් එක ක්ලික් කරගන්න. රයිට්. ඊට පස්සේ ඔයාගේ device එකේ තියෙන photos and videos ටික පෙන්නයි. ඔයා උඩින් ෆොටෝස් වලට මාරු වෙලා ඔයාට කැමති ෆොටෝස් 10ක් මේකට සිලෙක්ට් කරගන්න. මම මෙන්න මේ විදිහට ෆොටෝස් 10ක් මේකට සිලෙක්ට් කරගන්නවා. රයිට්. ඊට පස්සේ ඔයා මෙන්න මේ ප්‍රිවියු කියන ඔප්ෂන් එක ක්ලික් කරගන්න. රයිට්. ඊට පස්සේ මෙන්න මේ විදිහට වීඩියෝ එක ජෙනරේට් වෙලා තියෙනවා ඔයාට බලා ගන්න පුළුවන් වෙයි. ඉතින් මේ පැත්තට ගිහිල්ලා තියෙන ෆොටෝස් ටික ඔයා ඉස්සරලාම ක්‍රොප් කරලා ගන්නට හදාගෙන ඉන්න. ඒක කරගන්න නම් ඔයා මෙන්න මේ ෆොටෝ එක උඩ ටච් කරලා මෙන්න මේ එඩිට් කියන ඔප්ෂන් එක යන්න. ඊට පස්සේ ඔයා මෙන්න මේ ක්‍රොප් කියන ඔප්ෂන් එක ක්ලික් කරගන්න. ඊට පස්සේ ඔයාලට ඕන විදිහට මේ ෆොටෝ එක තියාගෙන මෙන්න මේ කන්ෆර්ම් කියන ඔප්ෂන් එක ක්ලික් කරගන්න. ඉතින් මේ ෆොටෝස් 10ම අන්නේ විදිහට ඔයා මේ ෆොටෝස් ටික මැද්දර කරලා ගානට ක්‍රොප් කරලා හදාගන්න. රයිට්. මම මෙන්න මේ විදිහට මගේ හැම ෆොටෝ එකක්ම ක්‍රොප් කරලා ගානට හදාගත්තා. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ එක්ස්පෝර්ට් කියන ඔප්ෂන් එක ක්ලික් කරලා මෙන්න මේ එක්ස්පෝර්ට් විත්අවුට් වෝටර්මාක් කියන ඔප්ෂන් එක ක්ලික් කරලා මේ වීඩියෝ එක ඔයාගේ ඩිවයිස් එකට සේව් කරගන්න එක. රයිට්. මෙන්න මේ විදිහට අපේ වීඩියෝ එක එක්ස්පෝර්ට් වෙලා අවසන් වුණා. නමුත් මේ වීඩියෝ එකට ඇවිදලා තියෙන මේකට ආපු ඔරිජිනල් සවුන්ඩ් එක. ඉතින් ඒක තමයි මේ වීඩියෝ එකට ගොඩක්ම ගැලපෙන්නේ. ඉතින් වෙනස් සවුන්ඩ් එකක් ඔයාලට දාගන්න කැමති නම් ඔයාලට පුළුවන් TikTok එකට මේ වීඩියෝ එක අප්ලෝඩ් කරනකොට අන්න එතනින් ඔයාගේ වීඩියෝ එකට සවුන්ඩ් ට්‍රැක් එකක් යූස් කරගෙන අප්ලෝඩ් කරන්න. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වීඩියෝ එක එක්ස්පෝර්ට් වෙලා තියෙන්නේ හරස් අතට. ඉතින් අපිට හරස් අතට තියෙන වීඩියෝ එකක් TikTok එකට අප්ලෝඩ් කරගන්නකොට ගොඩක් අමාරුයි. ඉතින් අපි මේක කෙලින් අතර හදා ගන්න ඕනේ. ඒකට ඔයාගේ හෝම් බටන් එක ප්‍රෙස් කරලා හෝම් ස්ක්‍රීන් එකට යන්න. ඊට පස්සේ මෙච්චර වෙලා ඕපන් කරලා තියෙන හැම ඇප්ලිකේෂන් එකම ක්ලෝස් කරගෙන අලුතෙන්ම ඔයාගේ CapCut ඇප්ලිකේෂන් එක ඕපන් කරගන්න. රයිට්. ඉතින් මෙන්න මේ විදිහට අපේ වීඩියෝ එක අපේ ටයිම් ලයින් එකට ඇඩ් වෙලා තියෙනවා අපිට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයා මෙන්න මේ වීඩියෝ ක්ලිප් එක අවසානයේ තියෙන මෙන්න මේ ඉන්ඩින් කියන කොටස සිලෙක්ට් කරලා ඒක ඩිලීට්. රයිට්. ඊට පස්සේ ඔයා මෙන්න මේ යට බාර් එක ටිකක් දකුණු පැත්තට ඇද්දාම ඔයාට හම්බෙනවා රේඩියෝ කියලා ඔප්ෂන් එකක්. ඔයා අන්න එක ක්ලික් කරගෙන ඒකේ දෙවනියට තියෙන මෙන්න මේ රෙසලූෂන් එක ඔයා සිලෙක්ට් කරගන්න ඕනේ. මෙන්න මේ 9:16 කියලා තියෙන TikTok ලෝගෝ එකක් තියෙන රෙසලූෂන් එක මෙන්න මේ දෙවනියට තියෙන එක ඔයා සිලෙක්ට් කරගෙන මෙන්න මේ හරි ලකුණ ප්‍රෙස් කරගන්න. රයිට්. ඊට පස්සේ ඔයා මෙන්න මේ වීඩියෝ ක්ලිප් එක උඩ එකපාරක් ටච් කරගන්න. ඊට පස්සේ ඔයා මෙන්න මේ යට බාර් එක ටිකක් දකුණු පැත්තට ඇද්දාම ඔයාට හම් වෙනවා එඩිට් කියලා ඔප්ෂන් එකක්. ඔයා අන්න එක ක්ලික් කරගන්න. ඊට පස්සේ රොටේට් කියන එක ඔයා තුන් පාරක් ක්ලික් කරගන්න ඕනේ අංශක 270ට වෙනකම්. රයිට්. ඊට පස්සේ ඔයාගේ වීඩියෝ එක ඔයා සම්පූර්ණයෙන්ම හදාගෙන ඉවරයි. දැන් ඔයාගේ වීඩියෝ එක ඔයාට කෙලින් අතර බලා ගන්න පුළුවන් වෙනවා. ඔයාට කිසිම ප්‍රශ්නයක් නැතුව මේක ඔයාගේ TikTok ප්‍රොෆයිල් එකට අප්ලෝඩ් කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට පුළුවන් මේ වීඩියෝ එක පොඩ්ඩක් ප්ලේ කරලා මේකේ ප්‍රිවිව් එක බලන්න. ඊට පස්සේ ඔයාට තියෙන්නේ මෙන්න මේ 720p කියන එක ටච් කරලා මේක 1080p වෙනකම් වැඩි කරගෙන මෙන්න මේ උඩට ඊතලේ ප්‍රෙස් කරලා මෙන්න මේ වීඩියෝ එක අවසාන වශයෙන් ඔයාගේ ඩිවයිස් එකට සේව් කරගන්න එක. රයිට්. ඉතින් මෙන්න මේ වීඩියෝ ක්ලිප් එක හදාගන්න හැටි තමයි අද මම ඔයාලට කියලා දුන්නේ. ඉතින් වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් අනිවාර්යෙන් වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඒ වගේම වීඩියෝ එකේ මොකක් හරි ප්‍රශ්නයක් තිබ්බොත් ඒකත් පල්ලෙහෙන් කමෙන්ට් එකක් විදිහට දාන්න. ඉතින් මේ වීඩියෝ එක තවත් යාළුවෙකුට බලන්න අනිවාර්යෙන්ම ෂෙයා කරන්න. ඉතින් තවත් මෙවැනි අලුත්ම අලුත් වීඩියෝ එකකින් හම් වෙනකන් ඔයාලා සියලුම දෙනාට සුභම සුභ දවසක්.